අංක 1 මුහුණ තියෙන කුණු දූවිලි ඉවත් කර ගැනීම. එකට ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. නැවුම් කිරි මේස හන්දක් අරගෙන කොටන් ස්පොන්ජ් එකක් එකේ පුඟවන්න. ඊට පස්සේ ඔයාගේ මුහුණ විනාඩියක් විතර සියුම්ව පරිමදින්න ඕනි. ඊළඟට ඇල් වතුරෙන් මුහුණ සෝදා හරින්න. මේ විදිහට කළොත් ඔයාගේ සමේ කුණු දූවිලි ඉවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි සමේ වියලි බව නැති වෙලා තෙතමනයත් ආරක්ෂා වෙනවා. අංක 2 කිරි මේස හැඳි දෙකකට කහකුඩු එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණය ඔයාලගේ ඇඟිලි තුඩු වලින් මූණේ හැමතැනම ආලේප කරන්න. අංක 3 සමේ තියෙන අතිරික්ත තෙල් ඉවත් කර ගැනීම. ඔයාට මේ කිරි වලින් කරන්න පුළුවන් තවත් හොඳ ට්‍රීට්මන්ට් එකක් තමයි කිරි මේස හැඳි දෙකකට දෙහිවිෂය කලවම් කරලා මූණේ ආලේප කරන එක. ඔයාට තියෙන වියලි සමක් නම් මිශ්‍රණයට රෝස වතුර බිඳු කිහිපයක් එකතු කරගන්න. මේක පැය දෙකක් තුනක් විතර තියෙන්නට හැලලා සෝදා හරින්න ඕන. ඔයාට තියෙන තෙල් සහිත සමක් නම් මදරස්නේ වතුරෙන් සෝදා හරින්න. ඔයාට තියෙන සාමාන්‍ය සමක් නම් ඇල් වතුරෙන් උදාහරණයට ගැටලුවක් නැහැ. අංක 4 ලස්සන වෙන එක ගැන කතා කරනකොට මීපැණි කියන්නේ අපිට කතා නොකරම බැරි දෙයක්. ඔයාලගේ සමට හිතා ගන්නවත් බැරි තරම් නැවුම් පෙනුමක් ලබා ගන්න මේ කිරිත් එක්ක මීපැණි පාවිච්චි කරන්න පුළුවන්. නැවුම් කිරි මේස හැඳි තුනකට මීපැණි මේස හැඳක් දාලා කලවම් කරගෙන ඊට පස්සේ ඒක වගේ මූණේ ආලේප කරන්න ඕනේ. විනාඩි 5ක් විතර මේක මූණේ තියෙන්නට හැල්ලා ඇල් වතුරෙන් සෝදා හරින්න ඕනේ. හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න මේක දිනපතාම සිදු කරන්න ඕනේ. අංක 5 කිරි වලින් පුළුවන් ඔයාගේ සමේ රැලි වැටීම වළක්වන්න. රූපලාවන්‍ය ශාස්ත්‍රයේදී වැඩි වශයෙන් යොදා ගන්න දෙයක් තමයි යෝගට් කියලා කියන්නේ. යෝගට් මේස හැඳි දෙකක් නැවුම් කිරි මේස හැඳි තුනක් එක්ක කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ මිශ්‍රණය ඔයාගේ මුහුණේ සබ්බෙල්ලේ ආලේප කරන්න විනාඩි 30ක් පමණ තියෙන්නට හැල්ලා සෝදා හරින්න. මේ ප්‍රතිකාරය මගින් ඔයාට සිනිඳු සමක් ලබා ගන්න පුළුවන් වගේම සම රැලි වැටීම වළක්වා ගන්නත් පුළුවන්. 6 සහ අන්තිම ට්‍රීට්මන්ට් එක අපේ සම ඇතුළාන්තයෙන්ම පිරිසිදු කරලා සමට හොඳ තෙතමනයක් ලබා ගන්නත් මේ කිරි උපකාරී වෙනවා. මේකට ඔයාලට කරන්න තියෙන්නේ කඩල පිටිතේ හැඳි දෙකක් තුනක් නැවුම් කිරිත් එක්ක මිශ්‍ර කරලා ඒකට මීපැණි සහ රෝස වතුර බිඳු කිහිපයක් එකතු කරගන්න එක. ඉතින් ඝනකමට හදාගත්ත මේ පේස්ට් එක මූණේ ආලේප කරලා විනාඩි 15ක් 20ක් තියෙන්නට හැලලා මද රසනේ වතුරෙන් සෝදා හරින්නට ඕනි. මතක තියාගන්න ඕන කාරණාව තමයි මෙතනින් එකක් හෝ ඔයාට ආසාත්මිකතාවයක් ඇති කරනවා නම් ඒ ට්‍රීට්මන්ට් එක දිගටම කරන්න එපා.